सु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පේනූපමං කාය මිමං විදිත්වා මරීචි ධම්මං අභිසංබුධානෝ චිත්තාන මාරස්ස පපුප්පකානි අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේතිති වැඩම කරවදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි මේ අවස්ථාවේ පින්වතුන් උතුම් වූ තිසරණේ සහිත පංචශීලයෙහි පිහිටලා අනතුරුව ලෝතුරා තථාගත බුදුපියාණන් වහන්සේගේ ගුණ නමය ශ්‍රී සද්ධර්මයේ ගුණ හයක් අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නී ගුණ නමයක් මේ සූවිසි මහා ගුණේ අනන්ත ගුණයන් කෙරෙහි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මල් පහම් සුවඳ දුම් පූජා කරමින් ගිලන් පස පූජා කරමින් ආමිස වශයෙන් පුණ්‍ය කර්මයන් සිද්ධ කළා. අවසානයේහි දෙවියන් සහිත ලෝක සත්ත්වයාට පුණ්‍යානුමෝදනා කරමින් අපි සියලු දෙනාටම උතුම් වූ නිවනින් සැනසීමට හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන ඇති කරගත්තා. එවැනි ඉතා සංසුන් හිතකින් තමයි මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ කරුණාවෙන් අප වෙනුවෙන්ම වදාළ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමට සූදානම් වී සිටින්නේ. විශේෂ කොට උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හෙට දිනේට උදා වීමත් සමග ඒට සමගාමීව තමයි ඕමාන් දේශයේ පිහිටි මෙම සම්බුද්ධත්ව ජයන්ති විහාරයේහි එකී කාර්ය මණ්ඩලයේ සහයෝගයේ මත සමාජික පින්වතුන්ගේ සහයෝගය ලබාගෙන මෙවැනි ආමිස වූ ප්‍රතිපත්තිමය වූ පුණ්‍ය ක්‍රියා ධර්මයන් රාශියක් සිදු කරනු ලබන්නේ. ඉන් මෙවැනි ඕමාන් රාජ්‍යයේ විහාරස්ථානයකට අපි ඒක රාශි වෙලා අපිට මෙවන් ආකාරයට ආමිස ප්‍රතිපත්ති පූජා ලබන්න ලැබීම අපේ
කරන්න ලැබීම අපේ මහා භාග්‍යයක් වාසනාවක් මේ පිංගතුන්ගේ හදවත්වලට දැනෙනවා ඇති වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක ලංකාවේ ගත කරනවා වාගේ පිපදුණු රටේ ගත කරනවා වාගේ අද මේ මොහොතේ අපට ආවට පරිසරයෙන් පවා වෙනසක් දැනින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ ශාරීරික චෛත්‍ය කපසකින් අපට දිස් වෙනවා. පාරිභෝගික චෛත්‍ය බෝධිරාජාන් වහන්සේ අපට එකපසකින් දිස් වෙනවා. උද්දේශික චෛත්‍ය රාජානන් චෛත්‍ය අපට පිළිම වහන්සේ වඩා හිඳවලා තියෙනවා. ඒ වගේම වෙසක් කූඩු ඒ වගේම අපේ බෞද්ධ දජය ලෙල දෙනවා. මහා සංඝරත්නයේ වැඩම කරවලා තියෙනවා. මෙම ස්ථානෙහි අපට හැම අතකින්ම පෙනෙන්නේ අපි ඒ බෞද්ධ සංස්කෘතියයි නිහඬ බවයි ඒ වගේම අපේ සිත් නිමන බවයි. මෙවන් ආකාරයට අපට මෙවන් රටක මේ ආකාරයෙන් කටයුතු කර ගැනීමට ලැබීම ගැන මේ රට පාලනය කරන ඕමාන් රාජ්‍යයේ ඒ සුල්තාන් කාබුස් රජතුමාට අපි නිරන්තරයෙන්ම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න ඕනේ. අපට මෙවැනි භාග්‍යයක්කින් කටයුතු කරන්න අවස්ථාව සලසා දීම ගැන අපි ඒ පින එතුමාට අනුමෝදන් කරන්න ඕනේ. ඒ වගේම අපේ රටේ තානාපතිතුමාට කාර්ය මණ්ඩලයට මෙම විහාරස්ථානෙහි ඒ කාර්ය මණ්ඩලයට නිලධාරි මණ්ඩලය ඇතුළු අපි නිතර කෘතවේදී වෙන්න ඕනේ, ආශිර්වාද කරන්න ඕනේ. අපට මෙවන් ආකාරයට ආමිස වූත් ප්‍රතිපත්තිමය වූත් ධර්මතාවයන් වඩ වඩාත් වඩාගෙන අපේ ආධ්‍යාත්මික සැනසීම සාත්කර ගැනීමට අවස්ථාව සැලසීම ගැන එවැනි ඉතා උතුම් අවස්ථාවකයි අපි මේ ධර්මය ශ්‍රවණය කිරීමට සූදානම් වී සිටින්නේ. අද ධර්මානුශාසනාවේ මාතෘකා වශයෙන් කුද්දක නිකායට අයිති බෞද්ධ අබෞද්ධ බේදයකින් තොරව නිතර පරිශීලනය කරන ග්‍රන්ථයක් වන ධම්මපදයේ පුප්පවග්ගයට අයිති ගාථා ධර්මයක් මාතෘකා ස්ථානයේ තබා ගත්තී. මේ උතුම් ගාථා රත්නය භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අරඹයායි. ඒට හේතු කතාව කෙටියෙන් මතක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන අවස්ථාවේ භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරලා භාවනා මාර්ගයට යම් කර්මස්ථානයක් ලබා ගත්තා. මේ භික්ෂුන් වහන්සේ පිටිසර ප්‍රදේශයකට වැඩම කරලා තමන් වහන්සේ ඉගෙනගත් ඒ භාවනා මාර්ගය භාවිතා කරන්න පටන් ගත්තා. කෙතෙක් භාවිතා කළත් බලාපොරොත්තු ආකාරයට ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. නැවතත් භාග්‍යවතුන් වහන්සේ හමු වෙලා මේ ධර්ම මාර්ගයේ පිරිසුදුව දැනගන්න උනේ කියන අදහසකින් ජේතවනාරාමයේ බලා පිටත් වුණා. මේ භික්ෂුන් වහන්සේට අතරමඟදී මුණ ගැහුණා ඉතාමත්ම ග්‍රීෂ්ම ප්‍රදේශයක්, තාම උණුසුම ඇති පරිසරයක්.
අපි දන්නවා උණුසුම් ඇති පරිසරයක අපි ගමන් කරනකොට සූර්ය තාපය පොළොව මත වැටිලා පොළොව රත් වෙලා ඈතින් වතුර වාගේ පෙනෙන මිරිඟු දිය දිස් වෙන බව, මිරිඟුව දකින්න ලැබෙන බව. මේ භික්ෂුන් වහන්සේ මේ මිරිඟුව දැක්කා. ඈතින් වතුර වාගේ පේනවා, ළඟා වෙනකොට වතුර නැහැ. නැවතත් ඊට එහෙන් වතුර වාගේ පේනවා. මේ ජීවිතයත් මෙවැනි මිරිඟුවක් හා සමානයි නේද කියලා මේ භික්ෂුන් වහන්සේට අදහසක් ඇති වුණා. ඒ ප්‍රදේශය පහු කරගෙන යනකොට මේ භික්ෂුන් වහන්සේට අචිරවතී ගඟ හම්බ වුණා. මේ අචිරවතී ගඟේ වතුර ගලනවා. ගංගාවේ රැලි එකිනෙකට හැප්පිලා දියබුබුළු වලින් පෙන පිඬක් සෑදෙනවා. පෙන පිඬේ පෙන බුබුළු බිඳෙනවා. යලි යලිත් පෙන බුබුළු හැදෙනවා. මේ භික්ෂුන් වහන්සේට අදහසක් ඇති වුණා, මේ පරිහරණය වෙන ශරීරයත් නැසෙන හැදෙන හැදෙන නැසෙන පෙන පිඬක් බඳුයි කියලා. මේ භික්ෂුන් වහන්සේගේ හිත භාවනා කර්මස්ථානෙට නැගිලා සිටින බව මහා කාරුණිකෝ ලෞතරා බුදුරජාණන් වහන්සේ නුවණැසින් දැක්කා. දැකලා මේ භික්ෂුන් වහන්සේට හිතට ඒ අදහස ඒ විදිහටම තහවුරු කරමින් පෙන්වන ලද ගාථා ධර්මයයි මේ ධර්මානුශාසනාවට මාතෘකා කළි. පේනූ පෙමං කාය මිමං විදිත්වා. මේ ඉමං කායං මේ කය පේනූ පෙමං පෙන පිඬක් බඳු උපමා ඇත්තේ ඇයි විදිත්වා දැන. මේ කය පෙන පිඬක් බඳු උපමා ඇත්තේ ඇයි දැන. මරීචි ධම්මං අභිසම්බුධානෝ. මේ ලෝක ස්වභාවය මිරිඟු දියක් වශයෙන් යථාර්ථ වශයෙන් දැක චිත්තාන මාරස්ස පපුප්පකානි. මාරයා විසින් මවා පෙන්නන ලද පංචකාමී නැමැති මල් සිඳ අදස්සනං මච්චු රාජස්ස ගච්චි. මාරයාට නොපෙමි අදස්සන මාරයාට නොපෙනී යන්නේය. නැත්නම් මාරයාට නොපෙනෙන්නා වූ තැනක් සාත් කරන්නේ කියන අදහස තමයි මේ ගාථාවේ කෙටි අදහස. අපි දන්නවා අපි මෙවැනි ආකාරයට ජීවිතේ තුල සීලාදී ගුණධර්මයන් ප්‍රගුණ කරන්නේ, සමාධි භාවනා වඩන්නේ, ප්‍රඥාවෙන් දතයුතු ධර්මයන් අපි දකින්න උත්සාහ දරන්නේ, ජාති ජරා ව්‍යාධි ශෝක මරණයන්ගෙන් මිදෙන්න. ලෝකේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සරලත් මේ ජාතියක් වශයෙන් උපන්නා වූ සත්‍යයට ජරාව දිරීමට පැමිණීම, ලෙඩ රෝග වලට බඳුන් වීම, ව්‍යාධිය, ජීවිතයේ කෙලවර වීම, මරණය, මෙවැනි ප්‍රශ්නයන්ට විසඳුමක් තියෙනවාද කියන එක ඥානවන්තයෝ හෙව්වා. ඒ ගැන සෙවීමට උත්සාහ දරුවා. ඒක කොයිතරම් දුරට උත්සාහ දරනවාද කියනවා නම්
මුළු ජීවිත කාලයම කැප කරලා නොයෙක් වෘත්ත සමාදන් වෙලා ගත කරපු බව මේ පින්වතුන් ධර්මයේ ශ්‍රවණය කරනකොට අහලා තියෙනවා. ඊටත් එහාට කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් යටපත් කරලා ප්‍රථම ධානාදී රූපාවචර ධානයන්ට සමවැදිලා බැලුවා. ඊටත් එහාට රූපාවචර ධාන හතර ඉක්මෝලා අරූප ධාන වලට සමවැදුණා. මහබෝසතාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට ඒ ආලාර කාලාම කියන ධ්‍යාන ලාභියා ආකින්චඤ්ඤා යතනේට සමවදින්න පුළුවන්කමක් තිබුණා කියනවා. කිසිවක් නැත කියන තැනකට සිත පිහිටවන්න පුළුවන්කමක් තිබුණා. ඒ රාගෙම උද්දකරාම පුත්‍රට ආකින්චඤ්ඤා යතන ඉක්මෝලා නේව සංඥා නාසඤ්ඤා යතනේට සිත පිහිටවන්න පුළුවන්කමක් තිබුණා. ඒ අය හිතුවා ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් මිදුණා කියලා. මොකද ඉපදීමක් ගැන කොටස් කිරීමක් ගැන හිතට නැගෙන්නේ නැහැ. දිරණ ස්වභාවයක් ගැන හිතට නැගෙන්නේ නැහැ. ලෙඩ රෝගයක් ගැන හිතට නැගෙන්නේ නැහැ. මරණ සංඥාවක් එන්නේ නැහැ. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති කියන තැන තත්ත්වයකට සිවුම් කරලා තිබුණා. අපේ ධර්ම ග්‍රන්ථවල පෙන්නනවා මහබෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා ඒ එදා හිටපු ඒ ශාස්ත්‍රුන් වෙත පැමුණුණා කියලා. ඒ අය තොල්මැතුරු පමණින් මහබෝසතාණන් වහන්සේ ඒ ධ්‍යාන තලවලට සමවැදිලා පෙන්නුවා. ඒ අය ප්‍රකාශ කරනවා බෝහන්සේ අපහා සමානයි, අප උපහන්සේ හා සමානයි, මේ ශිෂ්‍ය පිරිසට මේ විමුක්ති මාර්ගය අපි උගන්නමු කියලා. නමුත් මහබෝසතාණන් වහන්සේ මාසොයන විමුක්තිය මේ නොවෙයි කියලා ඒ ප්‍රතික්ෂේප කරලා තවත් සත්‍ය සොයාගෙන ඉදිරියට වැඩම කෙරුවා. අපට එතකොට පේනවා මහබෝසතාණන් වහන්සේ ජීවිතයක් නැර ජීවිතයක් මෙවැනි සමාපත්‍ය වලට සමවැදිලා තියෙනවා. ඒ වගේම සමවදිනකන් හොඳයි සමවැදිලා ඉන්න කාලය. නැවත නැගී හිටියොත් මමයි කියන හැඟීම, මට ලෙඩ රෝග හැදෙනවා කියන හැඟීම, මහලු භාවයට පත් වෙනවා කියන හැඟීම, ජීවත් වෙන මම මැරෙනවා කියන හැඟීම නැවතත් ඇති වෙනවා. ඒ හැඟීම් වලට එකතු වෙන්න වෙනවා. ඒ හැඟීම් පසක තබලා යටපත් කරලා ධ්‍යාන සෝයේට සමවදිනකන් හොඳයි. ඒ නිසා අපමහ බෝසතාණන් වහන්සේ දැක්කා ඒ නේව සංඥා නාසඤ්ඤා තලය ආරක්ෂා කරගත්තු ජීවිතේ කල්ප 84,000ක් පමණ ආයු කාලයක් ලැබෙනවා ඒ ධ්‍යාන සෝය. නමුත් යටපත් වුණා වූ අනුසේ ගති ඉදිරිපත් වෙලා ධ්‍යානයේ පිරිහෙනකොට ආයෙත් දුගතියක උපතක් ලබන්න පුළුවන්. මේ ජාතියට ජරාවට ව්‍යාධියට මරණයට විසඳුමක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අපේ මහබෝසතාණන් වහන්සේ වෙසක් පුර 15ක පොහොය දිනේක ජයශ්‍රී මහා බෝධි මූලයේ වැඩ ඉඳලා ඒට විසඳුම වශයෙන් තමයි චතුරාරි සත්‍ය අවබෝධ කළේ. දුක්ඛාරි සත්‍ය,
දුක්ඛ සමුදයාරි සත්‍ය, දුක්ඛ නිරෝධාරි සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය. කිසිම ගුරු උපදේශයක් ලබන්නේ නැතුව, ගුරු උපදේශ රහිත සිසුඹු ඥානින්ම මේ චතුරාරි සත්‍ය අවබෝධ කළා. 45 වර්ෂයක්ම අන්‍ය හදවත් තුලට මේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරන්ඩ අනේක උපාය ධර්මයන් යෙදුවා. අපි කියනවා 84,000 ධර්මස්කන්ධයේ දේශනා කර වදාලා කියලා. ඒ වගේම ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති තැනකින් නිවුනා සැනසුනාකට අපි කතා කරනවා අනුපාදා පරිනිර්වාණින් සැනසුනා කියලා. කිසිම උපාදානයක් නැතුව, කිසිම අල්ලා ගැනීමක් නැතුව සැනසීමක් ලැබුවා. ඒ රූප ධර්මයක් නොවේ. රූප ධර්මයක් දැනගන්නා වූ සිතුවිලි හිතත් නෙමෙයි. සිතුවිලි හිත ඇති කරන්නා වූ ගතියක් භවගතියකුත් නොවේ. මේ එකතැනකටවත් අයිති නැති සංකත ධර්මයක් නොවන, හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්මයක් නොවන අසංකත කියන ස්වභාවයකින් නිවි සැනසුණා. එවැනි සර්වත්ථක ඥානයක් ලැබපු මහෞත්තමීන් වහන්සේ නමක් තමයි අපට අනුශාසනා කරලා තියෙන්නේ මේ ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණින් මිදෙන ක්‍රමය. ඒක නොවරදින මාර්ගයක්. එහි අනුපූර්ව ප්‍රතිපදාව සීල, සමාධි, ප්‍රඥා. ඊටාත්ම අපට බැසගන්න, පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන්න පහසු වෙන ආකාරයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ අපි වෙත ධර්මයේ ලං කරලා තියෙන්නේ, වදාරලා තියෙන්නේ. සීලය ගැන සාරාංශයෙන් මම කියනවා නම්, තමන්ටත් අනුන්ටත් හිතට අනර්ථ දෙයක් නැගුණොත් එය කියන්නේ නෑ, කරන්නේ නෑ. එක්තරා හික්මීමක්, ශික්ෂණයක්, පාලනයක් මේ සීලය. තමන්ටත් අනුන්ටත් අර්ථවත් දෙයක් හිතට නැගෙනවා නම් අවස්ථාවට අනුව, අවස්ථාව සලකලා බලලා ඒ දේ කියනවා, ඒ දේ කරනවා. මේ තමයි අදාළ දේ කිරීම චාරිත්‍ර සීලය, අදාළ නොවන දේ අතහැරීම වාරිත්‍ර සීලය දක්වා දිව යන්නේ. ඉතින් අපට ගෙදර කටයුතු කරනකොට රැකියා ස්ථානයේදී, මගතොටේදී, වාහනයක් පදවනකොට, විහාරස්ථානයකදී, මේ හැම තැනකම අපට යම් ධර්මතාවයක් තියෙනවා ආරක්ෂා කරන්න. අපි බුද්ධිමත්ව ඒ ලෞකික ජීවිතයට අදාළ ධර්මයන් දරාගෙන ඒවා අදාළ අවස්ථාවට සිහියෙන් යුක්තව පිළිපදින්න ඕනේ. එතකොට අපි සිල්ලොතුම් බවට පත් වෙනවා. බොහෝ විට අපට අන්‍යයන්ගෙන් කරදර පැමිණෙන්නේ, අපෙන් අන්‍යයන්ට කරදර වෙන්නේ මේ සිල් නැති හින්දා. අපි බොහෝ විට පුරුදු වෙලා තියෙනවා පංචශීලයේ සමාදන් වෙන්න, අෂ්ටාංග පොත්ස සීලයේ සමාදන් වෙන්න, සමාදවරන් වෙලා රකින්න එක හොඳයි, දුගතියක යෑම වළක්වනවා. නමුත් අපි ඒ ශික්ෂා සමාදන් වෙලා රකින්නවා වගේම බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ අපේ එදිනෙදා ජීවිතය ගැන.
අපි හිතමු මේ ස්ථානයට අපි ඒක රාසි වෙනවා. ඒක රාසි වෙනකොට අපි කවුරුත් එන්නේ වාහනයකින්. ඒ වාහනය පරිහරණය කරන ආකාරයත් අපිට බුද්ධියක් තියෙන්න ඕනේ. ඒක චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි බුද්ධිය නෙමෙයි. ලෞකික බුද්ධියක්. ඒ වාහනය පරිහරණය කරන්න නීති රීතිමාලාවක් තියෙනවා. ධර්මයක් තියෙනවා. ඒක පාරට ගන්නේ කොහමද? නවත්තන්නේ කොහමද? පාර ගෙනියන්නේ කොහමද? ඒවට ධර්ම තියෙනවා. පින්වතුන් හොඳට ඒ ධර්ම ඉගෙනගෙන ඇති. ඒතර වාහනයේ පදවන බුද්ධියෙන් ඒ අදාළ ධර්ම නීති දරාගෙන වාහනය ගන්නකොටම ඒ ධර්මයේ පිළිපදින්න ඕනේ. එතකොට අපිට කාටවත් කතා කරන්න වෙන්නේ නැහැ ඒ ගැන ඊළඟට. මොකද එයා සිල්වන්තේ. ඒ වගේ ලොකු කුඩා හැම දෙයක් ගැනම බලන්න ඕනේ. එහෙම වුණොත් අපිට මේ ස්ථානයත් කාටවත් කරදරයක් නැතුව ඉතාම බුද්ධිමත්ව ඒ ධර්ම දරාගෙන අදාළ ධර්ම පිළිපැදගෙන අපෙන් අන් අයට කරදරයක් නැතුව ඒ අයගෙන් අපටත් කරදරයක් නැතුව අපිට ලෝකෝත්තර සරණාගමනයක් දක්වාම චතුරාරි සත්‍ය ධර්මයේ කෙරෙහි බුද්ධිමත් වීම චතුරාරි සත්‍ය ධර්මයේ බුද්ධිමත් වෙන්න අවශ්‍ය කරන ධර්මයේ දරා ගැනීම ඒ දේවල් පිළිපැදීම දක්වාම අපට කටයුතු කරන්න ඉඩ අවස්ථාව සැලසෙනවා. ඒ තමයි සීලය. ලෞකික වශයෙන් ගත්තත් ඒක අපිට සීලයක්. නමුත් එක්පමණකින් අපි සම්පූර්ණ වුණා කියන්නේ නැහැ. එමෙ සිල්වන්තයාගේ සිත ඉතාම ඉක්මනට සමාධිගත වෙනවා. එකඟ වෙනවා. කුසල සිතෙහි එකඟතාවයේ තමා මේ සමාධිය. අපි කොතෙක් සමාධිය ගැන කතා කළත් ඒ සිල්වත් භාවය අපේ එදිනෙදා එවැනි ආකාර හැසිරීම නැත්නම් අපට සමාධි වෙන්න අමාරුයි. නොයේ චිත්ත විතර්ක හිතමතු පිට පැන නගිනවා. නමුත් අපි ජීවිතය සිල්වත් භාවයකින් හික්මීමකින් යුක්තයි නම් හිත ඉක්තාම ඉක්මනට නානා රම්මණයන්ගෙන් මිදෙනවා. අදාළ කාරණයට යොමු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සමාධිය තමා රූපාවචර අරූපාවචර දක්වාම දියුණු කරලා තියෙන්නේ. ඇතැම් විටක ඒ සමාධිය සඳහා අභ්‍යාස නොකලත් ඇතැම් පින්වතුන්ට සංසාරේ භාවිතා කරගෙන ආපු හේතු ධර්මය නිසා ධර්මයක් ශ්‍රවණය කරන්න සූදානම් වෙනකොට දහසක් කරුණු හිතට නැගෙන්න තිබුණත් මේ දේශනාවෙන ධර්මයේ මොකක්ද කියලා ඒකාග්‍රතාවය ඇති වෙන්න පුළුවන්. එයා දන්නේ එයා සමාධියක ඉන්නවා කියලා. සමාධිය කියන වචනේවත් දන්නේ නැති වුණාට සමාධි වෙන්න පුළුවන්. එහෙම පින්වන්තෝ ඇති වෙන්න පුළුවන්. නමුත් එහෙම ලෞකික එකඟතාවයක් ඇති වුණාටත් මේ ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් මිදෙන්න පණිවිඩය අපිට ලැබුණේ නැහැ. දැන් මෙතන ගාථා ධර්මයේ අපිට පෙන්නවා මාර්යාට නොපෙනෙන තැනකට යන්නේ කියලා. හෙවත් මරු රජගෙන් මිදෙන්නේය. ඒක තමයි අපේ මුඛ්‍ය පරමාර්ථය. මේ සියල්ල මේ වටා තියෙන්නේ. මේ මාර කියන වචනය පෙන්නනවා පස් ආකාරයකට. රාග, දේශ, මෝහ ආදී ක්ලේශ ධර්මයන්ටත් මාර කියලා කියනවා. රාගයට අහු වෙලා යනවා නම් හිත තරහ සහගත ද්වේෂයෙන් යුක්තයි නම්
මමය මගේ මා විමී කියන අධික මතයකට පත් වෙලා ඉන්නවා නම් ඒත් කියනවා මාරයට අහු වෙලා ඉන්නවා කියලා. ක්ලේශ මාර, ස්කන්ධ මාර, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය උපාදාන කොට බාර අරන් ඉන්නවා නම් එතකොටත් කියනවා මාරයට අහු වෙලා ඉන්නවා කියලා. මාරයාගේ සීමාවේ ඉන්නවා. ඒ වගේම අபிසංඛාර මාර, නැවත නැවත පුනර්භවයක් ලබා දෙන, උපතක් ලබා දෙන අකුසල කර්ම, පුණ්‍ය කර්ම එතකිනුත් නතර වෙන්නේ නැතුව ඒ අපුඤ්ඤාபிසංඛාර පුඤ්ඤාபிසංඛාරේනුත් නතර නොවි අර මම මුලින් කීවා අරූපාවචර තත්ත්වයක් ගැන. එතෙන් කියන්නේ අபிසංඛාර මාර්ග කියලා. අபிසංඛාර, ආනිජ්ජාபிසංඛාර, මේ පුඤ්ඤාபிසංඛාර අපුඤ්ඤාபிසංඛාර ආනිජ්ජාபிසංඛාරයන්ට එකතු වෙලා ඉන්නවා නම් එයින් මිදිලා නැතිනම් ඒ සීමාවත් මාර්යාගේ සීමාවක්. අபிසංඛාර මාර්ග ඊළඟට මච්චුමාර, මම ජීවත් වෙන්නේ කියලා මතයක ඉන්නකොට අනිවාර්යෙන්ම මම මැරෙන්නේ කියන මතයටත් එක් වෙන්න වෙනවා, මරණයට එක් වෙන්න වෙනවා. ජීවිතේ කෙලවර වෙනකොට ඒ සම්මුතියේ මම මැරෙනවා නේද කියලා පවරා ගැනීමත් මාරයට එක්වීමක් කියලා පෙන්වනවා. අනතුරුව පරිනිම්මිත වසවත්ති කියන දිව්‍ය ලෝකෙ එක්තරා කොට්ටාසයක් එක්තරා දිව්‍ය පුත්‍රයෙක් පාලනය කරනවා. ඒ දිව්‍ය පුත්‍රයා ඒ පාලකයා වසවත්ති මාර්යා. මේ වසවත්ති මාර්යා ඉපදුනේ බලවත් ලෞකික පිනකින් තමයි. නමුත් ලෝකෝත්තර භාවයට පත් වෙනවට අකමැති. ලෞකිකත්වයේ ඉක්මවා යන්නා වූ අයට හිරිහැර කරනවා. ඒ අර්ථෙනුත් මාර කියනවා. ඉතින් මේ මාරයාට නොපෙනෙන තැනකටපත් වෙන්න මේ පස් ආකාරයේම ජයග්‍රහණයක් කරන්න ඕනේ. පස් මරුම් බිඳින්න ඕනේ. ඒ මාරයාට නොපෙනෙන ආකාරයටපත් වෙන්නා වූ ආකාරය ගැන තමයි මේ ගාථා ධර්මයේ භාග්‍යතුන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේට වදාරලා තියෙන්නේ. අපි බලමු. මේ කය පෙන පිඬක් වශයෙන් දැන පේනූපමං කාය මිමං විදිත්වා. මේ කය පෙන පිඬක් වශයෙන් දැන මිරිඟු දිය කියන කතාව අපි දෙවෙනුව කතා කරමු. අපි මුල් අවස්ථාව ගමු. පෙන පිඬක් කියනකොට අපි දන්නවා වතුර එකිනෙකට හැපිලා පෙන බුබුලු ඇති වෙනවා නැති වෙනවා, නැති වූවාට නැවත නැවත ඇති වෙනවා. ඇතැම් විටක බිඳෙන පෙන බුබුලු අඩුයි නම්, යලි ඇති වෙන පෙන බුබුලු වැඩි නම් අපි කියනවා පෙන පිඬ ලොකු වෙනවා කියලා. විශාල වෙනවා. බිඳෙන ප්‍රමාණය වැඩි නම්, හැදෙන ප්‍රමාණය අඩුයි නම්, වතුර සිඳී යනවා නම් පෙන පිඬ වේලිලා යනවා, පෙන පිඬ නැතුව යනවා. එහෙමනම් මේ පෙන පිඬ කියලා අපි විවහාර කළාට පෙන පිඬක් නැ නිමි. හේතු යෙදෙනකොට හට ගන්නවා. නැ කියන එක එක අන්තයක්. පෙන පිඬක් තියෙනවත් නිමි. හට ගන්න ස්වභාවයේ බිඳී යනවා.
තියෙනවා කියන එකත් එක අන්තයක්. මේ අන්ත දෙකට නොපැමිණ මේ පින පිඬ ගැන කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන එකයි. තියෙන දෙයක් නැති වෙනවා කියන එක නෙමෙයි, හටගත්ත දෙයක් නිරුද්ධ වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් නිරුද්ධ වෙනවා. ඒ වාගේ අපට දකින්ද කියනවා මේ පරිහරණය වෙන සිරුර පෙන පිඬකට උපමා කරලා දකින්න කියලා පෙන්නනවා අපට. මේ සිරුර ගැන බලනකොටත් හේතු නිසා හටගත්ත දෙයක්. දෙමව්පියන්ගේ ප්‍රත්‍ය එක හේතුවක් විතරයි. ඒ ප්‍රත්‍ය ඇති වූ පමණින් අපි ස්කන්ධ පංචකයක් කියන්නේ, ලෝක විවාරි සතික් කියන්නේ. එක හේතුවක්. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් ඒ රූප ධර්මී ශක්තිය ඇසුරේ විඥානයේ කියන හිත පහළ වෙනකොට, හැබැයි හිත පහළ වෙන්න පුරාණ කර්මයේ හේතුවක් වෙනවා. ජීවිතයක් නැර ජීවිතයක් කර්මක්ෂය නොවුනුකම කර්ම භවයේම තහවුරු කරපුකම කලකි ආකාරයෙන්ම නැවත නැවත කරන්න තියෙන ගතිය සේනවුනුකම එය සේවෙන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට විතරයි. අනිත් පෘථග්ජන අවස්ථාවේදී පුරාණ කර්මයක් ගැන කතා කරන්න වෙන උපත දෙන කර්මයක් ගැන. එපමණක් නෙමෙයි සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලාට පවා යම් යම් උප්පත්ති අතහැරී ගියාට සම්පූර්ණයෙන්ම කර්මක්ෂය වුණා නෙමෙයි. ඒ නිසා දෙමව්පියන්ගේ ප්‍රත්‍යත් පුරාණ කර්මයේ ප්‍රත්‍යත් මුල්කොට හිතක් පහළ වෙනකොට ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙනකොට ඒ විඥාණයට බඳුන් වෙනවා, විඥාණයේ දැන ගැනීමට බඳුන් වෙනවා සිතුවිලි. ඒවට අපි කියනවා වේදනා සංඥා සංඛාර. විඳීම ඇඳිනීම සංස්කරණීය සැකසීම මේ කාරණා පහේ එකතුව තමයි හට ගැනීම. කන්දානම් පාතු බාවු. ඒ ඉතාසියුම් අවස්ථාවේ ඇස කන දිව නාසය ශරීරය වස්තු රූපේ මුල්කොට මානස පෙනෙන්න නැහැ. එහෙම පෙනෙන්න නැති වුණත් පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් අහන්න ඕනකම බලන්න ඕනකම විඳින්න ඕනකම මෙනෙහි වෙන්න ඕනකම මේ ගතිය අත නොහැරුණුකම නිසා ආයතන 6 ලැබිලා තියෙනවා. ආයතනානම් පටිලාභෝ. මෙතන දැන් අපි කතා කළේ සිරුර සම්බන්ධව. නමුත් සිරුර තනි කරලා කතා කරන්න බෑ. හට ගැනීම කර්ම ප්‍රත්‍යයෙන් කියන්න උනා. දැන් අපි බලනකොට මේ රූපය කිසිම බලවේගයක් විසින් අදුස්සමාන දෙවි කෙනෙක් විසින් අපට මවා දුන්නා නෙමෙයි. හිතලා හදාගත්තත් නෙමෙයි. හේතු යෙදෙනකොට හටගත්තා. අර කර්ම ශක්තියත් හේතුවක්. හේතු පටිච්ච සම්භූතං. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. බලන් අපි අද ශරීරයට මොනතරම් වටිනාකමක් දීලා ශරීරේ මම 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 වෙමි කියලා හිතකින් හිතාගෙන හිටියට හේතු නිසා හටගත් දෙයක්. ඒ මොහොතේ සිට මේ මොහොත දක්වා බලන්න
මෞකුසේදිනං දිරදිරා යන නැසෙන නැසෙන රූපාංශු නොහොත් සෛල නැවත නැවත අලුත් වෙන්න අම්මා ගන්න ආස්වාස වාතයේ ආහාර පාන හේතු වුණා. සීතු උෂ්ණ සමව පැවතීම හේතු වුණා. ආරම්භක ජීවිතේ ඉන්ද්‍රිය කියන ශක්තිය ආයු ශක්තිය හේතු වුණා. මේ හේතු අටේට සැලසෙන නිසා නේද මේ ශරීරයේ රූපාංශු නැසෙමින් වැඩිපුර වැඩිපුර රූපාංශු හැදෙන්නේ. අර පෙන පිඬේ පෙනපුබුලු නැති වෙමින් නැති වෙමින් ඊට වඩා වැඩිපුර වැඩිපුර හැදෙනවා වාගේ. මේ හටගත් රූප ස්වභාවයේ රූපාංශු නොහොත් සෛල නැසෙමින් අලුතින් අලුතින් හේතු නිසා හැදෙනවා. ඒ හැදෙන්න ආරම්භක අවස්ථාවේ පටන්ම ජීවිතේන්ද්‍රිය ආයු ශක්තිය වැවිවි යනවා. ආයුගේ වෙනවා. වැඩි වෙන්නේ නැගේ වෙනවා. දැන් මේ ජරා කියන දිරීමේ ලක්ෂණය ආරම්භක අවස්ථාවේ පටන් එන්නේ. අම්මාගේ සම්බන්ධය අතහැරුණාට පස්සේ ප්‍රස්වාස වෙනකොට ආස්වාස නොවුනා නම් කයට පැවැත්මක් නැහැ. ඒ වගේම ආහාරය ලබා නොදුන්නා නම් මුලින්ම දෙන්නේ තා සියුම් දෙයක් කිරිනේ. ලබා නොදුන්නා නම් කයට පැවැත්මක් නැහැ. සීත උෂ්ණ සමව නොපැවතුනා නම් කයට පැවැත්මක් නැහැ. ආරම්භක ජීවිතේන්ද්‍රිය ආයු ශක්තිය නැත්නම් පැවැත්මක් නැහැ. මෙතන පිටිපස්සෙන් කර්ම ශක්තිය තියෙනවා. මේ පවතින්න. මොකද මේක රූප නාමයන් එක්ක එකට ಜಾති වෙච්ච දෙයක්. අපි මුලින් බලන්නේ කය ගැන. ඒ නිසා මේ මොහොත දක්වාම මේ පැවැත්මට මොනතරම් ප්‍රස්වාස ආස්වාස වෙන්න ඇද්ද? මොනතරම් ආහාරය ලැබෙන්න ඇද්ද? සුද්ධ පවිත්‍ර කරන දේවල් මොනතරම් සිද්ධ කරන්න ඇද්ද? බලන්න අපි සීත උෂ්ණ ගැන කොච්චර සැලකිලිමත් වෙනවද? මේ පැවැත්මට බාධා වෙයි කියලා. ඒ වගේම මේ මොහොත දක්වාම මේ පැවැත්ම සඳහා ජීවිතේ ඉන්ද්‍රිය කියන ශක්තිය සේවි යනවා. ඒකට කියන්නේ ආයුගේ වෙනවා කියලා. මේ මොහොතෙත් මේ ආයුගේ වෙනවා මේ පැවැත්මට. මේ නැසෙනවා හැදෙනවා හැදෙනවා නැසෙනවා. මේ ප්‍රස්වාස වෙන්නේ ආස්වාස වෙන්නේ හොඳ ලකුණක්. තව ටිකක් අපි බලනවා. ආරම්භක කාලේ නම් දිරීම අඩුයි හැදීම වැඩි. තරුණ වයසකට එනකන් දිරීම වැඩි හැදීම වැඩි. එක කාලෙකදී දිරීම හැදීම සමානව වාගේ හිටිනවා. ආයුගේ වෙනකොට දිරණ ගතිය වැඩි. දිරු ලක්ෂණ පෙනෙනවා. කෙස් පැහෙනවා. ඇඟ රැලි වැටෙනවා. දත් හෙල වෙනවා. දත් වැටෙනවා. කය අවසඟ වෙනවා. දිරීම වැඩි හැදීම අඩුයි. යම් තැනක දක්ෂම වෛද්‍යවරයා හිටියත් නවීනතම බේත අපිට ලැබුණත් ඕනතරම් උපකාරයට අය හිටියත් ආයු ගෙවුණා නම් නවත්තන්න බෑ. අර පෙන පිඬට වතුර වේලුනොත් ආය හැදෙන්න බෑ. මොකද හේතු නැහැ. ඒ වාගේ මේ ශරීරය අත්තත් හේතු නොයදුනොත් සිරුර කියලා එකක් තියෙන්නේ නැහැ. ඒ නිසා මේ ශරීරය කාගේවත් නෙමෙයි. මම නෙමෙයි. අන් කෙනෙකුගේත් නෙමෙයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් හේතු නැති වුණොත් තියෙන්නේ නැති දෙයක්.
අන්නේ පිළිබඳ අපේ මේ අනිත්‍ය ලක්ෂණය ගැන රූපේ පෙනපිඩක් වාගේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රීමුක වචනය ගැන අපි හුඟක් ටිකක් අහලා හුඟක් හිතන්න ඕනේ. ඒ නුවණින් හිතීමම අපට ඉතාම ගැඹුරු භාවනාවක් වෙනවා. එය භාග්‍යවතුන් වහන්සේ නොයෙක් විදිහට අවධාරණය කරලා වදාරලා තියෙනවා. බලන්න මහා වේදල්ල සූත්‍රයේ මං සාරාංශයක් කියන්නේ, මේ ඇස කන දිව නාසය ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියෝ ආයු නිසා පවතිනවා. ආයු ගෙවීමෙන් පවතින්න විදිහක් නැහැ. ආයුෂය උණුසුම නිසා පවතිනවා. උණුසුම ආයුෂය නිසා පවතිනවා. ඉතින් මේ ආයුෂයේ උෂ්ණී කියන මේ වචන ස්ථීරව තියෙන බවක් නෙමෙයිනේ පෙන්නලා තියෙන්නේ. එකිනෙකට ප්‍රත්‍යව නැසෙන බවක්. ආයුෂය තියෙනවා කියන්නෙත් නෑ, උණුසුම තියෙනවා කියන්නෙත් නෑ. අපට එතන උපමාවක් පෙන්නනවා. ඇවිලෙන් ආවු තෙල් පහනේ ගිනි දළුව නිසා ආලෝකේ පෙනේද, ආලෝකේ නිසා ගිනි දළුව පෙනේද? පරිද්දෙන් ආලෝකේ තියෙනවා කියන්නෙත් නැහැ, ගිනි දළුව තියෙනවා කියන්නෙත් නැහැ. එකිනෙකට ප්‍රත්‍යයයි. මේ ආයුෂේ නිසා උෂ්ණේ ඇතිවෙනවා, උෂ්ණේ නිසා ආයුෂේ ඇතිවෙනවා. උණුසුම ගැන මේ කවුරුත් දන්නවා. මේ ආස්වාස වාතය යම් දහන පෝෂකයක්, යමක් දැවීමේ ශක්තියක් තියෙනවා. අපි ගන්න ආහාරය ජීර්ණය වෙලා කිලුට කොටස අයින් වෙලා රස ධාතුව කෙස් ලොම් නියදත් සම්මස්නහර හැදෙන්න වැය වෙනවා. ඒ විතරකුත් නෙමෙයි, ඒ ලේ ධාතයේ අති සූක්ෂ්ම තත්වය හරියට අද වචනයකින් කියනවා නම් ගෑස් එක වාගේ අති සූක්ෂ්ම තත්වය. මේ ආහාරයේ කබලින් ආහාරය ඉතාම සූක්ෂ්ම තත්වය. මේ ආස්වාස වාතයත් සමග පෙනහැල්ලේදී සංයෝග වෙලා හදවත හරහා මුළු ශරීරේ පුරාම පැතිරෙනවා. ඒ නිසා නිරන්තරව මේකේ සීතල වලක්වලා උණුසුම ඇති වෙනවා. බලන්න ප්‍රස්වාස වෙනකොට ආස්වාසේ නොවුණු දවසට මලකඳක්. එහෙනම් සෙනයක් පාසා මේක සීතල වෙන්න යන්නේ, නැසෙන්න යන්නේ. නමුත් ආස්වාස වාතයේ ලේ ධාතුව සංයෝග වෙලා උණුසුම ඇති වෙනවා. උණුසුමෙන් මේ ශරීරයේ සීතල වළක්වනවා. තේජෝ ධාතුවෙන් ආපෝ ධාතුවේ බලවත් වීම වළක්වනවා. වායෝ ධාතුව හට ගන්නවා. වායෝ ධාතුව ක්‍රියාවට පඨවි ධාතුවත් සම්බන්ධයි. මොකද අවිනිර්භෝගිකයි. ඒ නිසා මේ ශරීරයේ රූපාංශු නිතරම අලුත් වෙනවා. කලින් කලින් දිරන කොටස ඒ තැන් ඒ වායෝ ධාතුවේම බැහැර වෙන තැන් කරා පමුණවනවා. අති සූක්ෂ්ම තත්ත්වයේ හදවතහරහ පෙනහැල්ලෙන් පිට වෙනවා ප්‍රස්වාස වාතයේ. මේ දිහා බැලුවත් අපිට මේ පෙන පිඩක් ඉපදෙනවා නැසෙනවා, නැසෙනවා ඉපදෙනවා කියන කාරණේ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. හරියට පහන් දැල්ලක තෙල් තිරය වාතය හේතුය දෙනකොට පහන් දැල්ල පත්තු වෙනවා. ගෙතුල තියෙන පහන් දැල්ල එළියට ගන්න කීවොත් අපිට ගන්න පුළුවන්ද? නෑ. මොකද ඒ දැල්ල හැදෙන්න තිරය, තෙල් වාෂ්පය, වාතය හේතු යෙදෙන හිඳයි, හේතු නසාගෙනයි දැල්ල හැදෙන්නේ. හේතු ඇවේගෙන දැල්ල කියන ඵලයේ ඇති වෙන හිඳ දැල්ලට ඉන්න බෑ. දැල්ලත් නැති වෙනවා, හේතු සමග නැතිව යනවා. එමනම් ඒ නැති වී යන දැල්ල, දැල්ලේ උණුසුම අනතුරුව තෙල් ටිකක් වාෂ්ප කරලා දැල්ලක් ඇති කරවනවා. පළමු වෙන එක නෙමෙයි, ඒ නිසා එකක්.
ඒ ඇති වුණත් නැති වෙනවා. අන්නේ වාගේ බලන්ඩ පහන් සිලුව පහන් දැල්ල කියනකොට අතීතේ පහන් සිලුව අතීතේ පහන් දැල්ල අදහම්බ වෙන්නේ. ඒක නැසිලා ඉවරයි. අනාගත දැල්ල ඇතිවෙන්න හේතු තව සැකසිලත් නැහැ. වර්තමාන අවස්ථාව හේතුත් සමගම ඉපදෙනවා නැසෙනවා. ආන් ඒ වාගේ බලන්ඩ සිරුර දිහත් අතීතේ අපි ඉස්කෝලේ ගියා, ගෙදර හිටියා, ලංකාවේ ජීවත් වුණා. ඒ සිරුරද දැන් තියෙන්නේ. දැන් තියෙන ශරීරයේද අපි කියනවා තව මාසෙකින්, සතියකින්, මාසෙකින්, අවුරුද්දකින් අපි ලංකාවට යනවා කියලා. ତොර අනාගතය ඇති වෙන්නේ. එහෙම නෙමෙයි. අපට නොපෙනෙන ඉපදෙන නැසෙන සිද්ධියක් මෙතන තියෙනවා. අතීතයේ නිරුද්ධ වූ බව නිරුද්ධයිමයි. අනාගතේ නූපං. අනාගතේ සිරුර හැදෙන්න හේතුවක් තව ඇති වෙලා නැහැ. අර පහන් දැල් එකතු කරලා බලන්න. වර්තමාන අවස්ථාව ඉපිද නැසෙනවා. මේ ආස්වාස වාතය අර පහන් දැල්ලටත් ආස්වාස වාතය වුණේ. පහන් දැල්ලටත් තිරේ දිගේ තෙල් එනවා. මේ ආහාර ජීර්ණ වෙලා නහරවැල් දිගේ ලේ ධාතුව ගමන් කරන්න ඕනේ. පහන් දැල්ලටත් වාතය රත්තු තෙල් වාස්පයකට එකතු වෙලා දැල්ල හැදෙන්නේ. මෙතනත් ආස්වාස වාතයේ ලේ ධාතුව දෙක සංයෝග කරලා රත් වෙනවා. ඒ රත් වීම මේ සීතල වෙන ශරීරයට වැදලා වායෝ ධාතුව උපදිනවා. වායෝ ධාතයෙන් ආහාරයේ දිරවලා කිලුට කොට අයින් කරවමින් පහන් දැල්ල නැමැති ශරීරය අලුත් කරනවා. අලුත් කරන ස්වභාවයේ නැසෙනවා. ප්‍රස්වාසයේ පිට වෙනවා. මේ විදියට බැලුවොත් මේ කය පෙන පිඩක් බඳු උපමා ඇත්තේ කියන වචනේ හරියටම හරි. ඉපද නැසෙනවා කියන එක. ඒ විතරකුත් නෙමෙයි. කය තනියෙන් කතා කරන්න බෑ. මොකද කය කතා කරන්න වෙන්නේ ආස්වාස වාතයේ ආහාර ඍතුව නිසා කියලා මතක් කළා. එහෙනම් ඒ දේවලුත් ඉපදෙනවා නැසෙනවා නොවේද? ඒ දේවල් ලිපිද නැසෙන නිසා නේද සතර මහා ධාතුවෙන් රාස වෙන මේ කයක් හටගන්නේ? කය කියන ස්වභාවය ලිපිද නැසෙන නිසා නේද කබ, කඳුළු, මල මුත්‍රා, දහඩිය, කුණු නැසෙනකොට පස් ඒ විදිහට විවාර කරන්න වෙන්නේ. ඒ නිසා තමාර සතිපට්ඨාන සූත්‍ර ධර්මයේ කායානුපස්සනා කොටසේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. මේ වැයවීම, ඇතිවීම, ඇතිවීම, නැතිවීම සමස්තයක් දෙස පොදුවේ බලන්න. තමන් ළඟත් බලන්න, අවටත් බලන්න, පොදුවේ බලන්න. එතකොට තමයි සමුදය වය ධර්මය, හට ගැනීමේ වය ධර්මය කෙරෙහි දැකීමක් ඇති වෙන්නේ. අතීතයත් නෙමේ, අනාගතයත් නෙමේ, මොහොත කියන තැනට ප්‍රඥාව පිහිටවන්න පුළුවන් වෙන්නේ සිහිනුවන. දැන් අපිට කතා කරන්න පුළුවන් එතකොට මරිචි ධම්මං අභිසම්බුධානෝ කියන ශ්‍රී මුඛ වචනේ මිරිඟුදියක් වශයෙන් දකින්ද කියන එක. මිරිඟුව කියන්නේ සූර්ය තාපයෙන් පොළව රත් වෙනකොට හේතු නිසා නැගෙන ස්වභාවයක්. හොඳයි, මිරිඟුව තියෙනවද? මිරිඟුව ඇතිවෙන්න හේතුත් එතන එතන වැය වෙනවා. ඇතිවෙන මිරිඟුවත් එතන එතන වැය වෙනවා. මිරිඟුව ගැන කතා කරුවට මිරිඟුව කියලා නවතින්න තැනක් නැහැ. නමුත් මිරිඟුවට වතුර කියලා රැවටෙනවා. මිරිඟුවවත් මිරිඟුවට අයිති නැහැ.
මිරිංගුවට වතුර කියලා රැවටෙන්නේ සිතුවිලි හා හිත හරහයි. ඒ නිසා අපි මෙතෙන්ද සිතුවිලි හා හිත හරහ කියන කරුණ දැන් බහින්ද වෙනවා. මොකද මේ රැවටීම ගෙන දෙන්නේ විඥානීය කියන දැනගැනිල්ලට සිතුවිලි බඳුන් වෙලයි. ඒ ගැන කතා කරනකොට අපට මේ රැවටීම ගැන පැහැදිලි වෙන්න අපිට ද්වාරහය ගැන කතා කරන්න වෙනවා. ආධ්‍යාත්මික ආයතන 6. ඇස, කන, දිව, නාසය, ශරීරයේ මනස. මුලින් මම මතක් කළා කර්මෙන් හටගatti කියලා. බලන්ඩ, අහන්ඩ, විඳින්ඩ, මෙනෙහි කරන්ඩ පුරාණ කර්ම ගතිය මුල් වෙලා හටගatti කියලා. රූපේ ගැනයි කතා කරගෙන ආවි. නමුත් කර්ම න්‍යාය පිටිපස්සෙන් මේ ආයතන 6 මේ මොහොතෙත් එහෙනම් ඉපිද නැසෙනවා, නැසෙමින් ඉපදෙනවා. ඇස් අපි එක ආයතනයක් ගැනයි කතා කරන්නේ. ඇස. ඇස ගැන චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදය කියන්නේ කර්මයෙන් අටගත් පැහැදිලිතාවයක්. හැබැයි එකම ප්‍රසාදයක් මේ තියෙනවා කියනවා නෙමෙයි. ආයු ශක්තිය ඇති තාක්, හේතු ධර්මයන් සැලසෙන තාක් ප්‍රසාද ශක්තිය ඉපිද නැසේ. නෑ කියන්නේ නෑ හටගන්නවා, තියෙනවා කියන්නේ නෑ නිරුද්ධ වෙනවා. ආයු ශක්තිය ඇති තාක් චක්කු ප්‍රසාදය. මේ චක්කු ප්‍රසාදයට හමු වෙනවා ගෝචර රූප වර්ණ සටහන්. හොඳයි, එක වර්ණ සටහනක නමක් කියන්න පුළුවන් ද තියෙන දෙයක. අපි දන්න ඕනම දෙයක් තියෙන දෙයක් ඉදිකට් තුඩක් තරම්වත් නැහැ. මේ සෑම දෙයක්ම තිබුණු දේවල් නෙමේ, හේතු යෙදෙනකොට හටගත්ත දේවල්. හේතු යෙදෙනකොට හටගන්නවා, හටගන්න දේ නිරුද්ධ වෙනවා. ඒ නිසා තමයි සතරමා ධාතුව හා සතරමා ධාතුවෙන් හටගත් කියන වචනයක් වදාරලා තියෙන්නේ. මේ රූප ධර්මයෝ තිබුණා නෙමෙයි, හටගත්. තියෙනවත් නෙමෙයි, නිරුද්ධ වෙන බව. නැත ඇත කියන මතයට එකතු කරලා බලන්න බෑ. ඒකට භාග්‍යතුන් වහන්සේ වදාළ වචනේ යතහා භූතයි කියන එක ඇති හැටිය නවත්තලා බලන්න බෑ. ඇසත් යතහා භූතයි, නවත්තලා බලන්න බෑ. මේ ඒ ප්‍රසාද ස්වභාවයට, මේ ඇති නැති දෙකක් ගැන නෙමෙයි කියන්නේ, ප්‍රසාද ස්වභාවයට හමු වෙන ගෝචරය ආලෝකය නිසා ඡායාවක් වැටෙනවා. කොයි වගේද කියනවා නම්, අපි කණ්ණාඩියක් ඉස්සරහට යනකොට කණ්ණාඩියේ තියෙන උපගතියට ආලෝකයක් ඇතිවිට ශරීරයේ ප්‍රතිබිම්බයක් වැටෙනවා. කණ්ණාඩිය දන්නේ නේද එහෙම ප්‍රතිබිම්බයක් වැටෙනවා කියලා. ඉදිරියෙන් තියෙන සිරුර දන්නෙත් නැහෙනි. ආලෝකය දන්නේ නැහැ මේ ප්‍රතිබිම්බයක් ඇති වෙන්න උදව් කරනවා කියලා. එතන කෙනෙක් නැහැ. කෙනෙක් නොවි. ඒ වගේම බලන්න මෙතනත් මේ කර්මයෙන් හටගන්න මේ ක්‍රියා වෙන චක්කු ප්‍රසාදයට ආලෝකයේ උදව්වෙන් ඉදිරියෙන් මේ වර්ණ සටහන් වල ඡායාවක් වැටෙනවා. ප්‍රතිබිම්බ වැටෙනවා. කෙනෙක් නෙමෙයි. තවම කෙනෙකුගේ කතාවක් නෑ එතන. ඡායාව වැටිලා නැති වෙනවා. ඒ අරඹයා සිහිවීමක් වෙනවා. සිහියට නැගීමක් වෙනවා. ඒ සිහියට නැගෙන ස්වභාවය අනුවණින් යුක්ත සිහිවීමක් නම්, අයෝනිසෝ මනසිකාරයක් නම් දැනගන්න තැනදී බලන්නෙක් ඉන්නවා, බලන්න දෙයක් තියෙනවා කියලායි දැනගන්නේ.
ඇයි අනුවණින් සිහියට නැගුණේ? බොහෝ කාලයක් මේ චක්කු විඥානේ අනතුරු මනෝ විඥාන ආදී උදව් වෙලා භාවිතා වෙලා තියෙන්නේ වැරදි ආකාරයක්මයි. බලන්න දෙයක් තියෙනවා, බලන්නෙක් ඉන්නවා කියන දැන ගැනීමමයි භාවිතා වෙලා තියෙන්නේ. ඉතින් භාවිතා වෙච්ච ආකාරයක් තමයි සිහියට නැගෙන්න තියෙන්නේ. වෙන විදියක් සිහි වෙන්න බෑනේ. නමුත් රූපේ පෙන පිටක්. රූපේ අතහ භූතයි. නෑ කියන්නත් බෑ, තියෙනවා කියන්නත් බෑ. ඇස ආලෝකය, වර්ණ සටහන, ඡායා ඇති වෙන ඒවා දන්නේ. ඒවා ගැන කතා කරන්න බෑ. නෑ කීව නෙමි. අනුවණින් භාවිතා වෙච්ච ආකාරයක් සියයට නැගිලා බලන්නෙක් ඉන්නවා, බලන්න දෙයක් තියෙනවා කියලා දැනගන්නවා. එහෙමනම් ඒ සිතුවිලි හිත බලන්නෙක් හා බලන්න දෙයක් කියලා ගත්ත තැන වැරද්දක් තියෙනවා නේද? පහළ වුණේ සිතුවිල්ලක් අහිතක්. නමුත් පිළිගන්නේ වෙන්නේ මම මෙතන බලන්න දේ එතන කියලා. එහැ මෙතන බලන දේ එතන. දැන් එහැයි බලන දේයි යථාභූතයි. නෑ හෝ ඇත නෙමෙයි. නම් කරන්න බෑ. බලන්න මායාමයේ ස්වභාවයකින් මේ විඥානේ බලන්නෙක් ඉන්නවා, බලන්න දෙයක් තියෙනවා කියලා ඇති වෙන හැටි. ඔන්න ඕක තමයි මිරිඟුව වතුර නෙමෙයි. වතුර කියලා රැවටෙනවා. හිත වස්තුවක් නෙමෙයි. සිතුවිලි වස්තුවක් නෙමෙයි. නමුත් වස්තු ස්වභාවයක් ගන්නවා. ඉතින් මේක උඟාක් ධර්මයේ විස්තර කරලා තියෙනවා. මම මේ සාරාංශයක් කියන්නේ අපිට යොමු වෙන්න මදුපිණ්ඩික සූත්‍ර ආදී සූත්‍ර ධර්ම අරන් බලන්න. ත්‍රිපිටකේ මජ්ක්‍ධිම නිකායේ උඟාක් සූත්‍ර ධර්ම වල මෙතන අවධාරණය කරලා තියෙනවා. මේක මේ අවස්ථාව බලන්නෙක් හා බලන්න දෙයක් තියෙනවායි කියලා පිළිගැනීමත් එක්කලාම තින්නං සංගති පස්සු ප්‍රසාදයයි ගෝචරයයි හේතුනා තම. නමුත් විඥානයේ මේ දැනගැනිල්ල තුලයි පෙනී මහා පෙනෙනදී පිළිගන්න වෙන්නේ. අයෝනිසෝ මානසිකාරී ප්‍රත්‍ය වේලා පස්සපච්ච වේදනා ඒ ස්පර්ශයේම හේතුවක් වෙනවා. හැඳිනීමටත් සංස්කරණයටත් සංකාරයටත් මේ දේවල් එකතු වෙලා නැවත තණ්හා උපාදාන භවය පුරාණ කර්ම ශක්තියට අලුතින් කර්ම රැස් කරවනවා. අලුතින් මේ වැරදි ගතිය තහවුරු කරවනවා. ඒ නිසා පුරාණ කර්ම ක්ෂය වෙන්නෙත් නැහැ, අලුතින් කර්ම රැස් නොවී තියෙන්නෙත් නැහැ. මෙන්න මේක තමයි සංසාර ගමන. මේක කොයිතරම් දුරට තහවුරු වෙනවද කියනවා නම් අපි හිතනද රූප බලන, ශබ්ද අහන, ගන්ධ ලබන, රස ලබන, ස්පර්ශය ලබන අවස්ථාවක් නොවේයි අපි නිදා ගන්න වෙලාව. එහෙම නැත්නම් ගැඹුරට කල්පනා වෙන වෙලාව. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං. මනස කියන්නේ කර්මයෙන් හටගත් භාවිතා වෙන සිහි වෙන හැකියාවක්. මහා ආශ්චර්ය හැකියාවක්. මේ ආස්වාස වාතයේ ලේ ධාතුව ඒ රූප ධර්මයේ සංයෝගයේ එතෙන්ට ප්‍රත්‍ය වෙනවා. මේ ක්‍රියාව වෙන්න මලකඳක වෙන්නේ නැහැ. මනංච පටිච්ච ධම්මේච රූප බැලීම, ශබ්ද ඇහිම, ගන්ධ ලැබීම, රස ලැබීම, ස්පර්ශයන් ලැබීම, එදිනෙදා ක්‍රියාවල් වල යෙදීම, වචන කතා කිරීම, මේ දේවල් භාවිතා වෙලා උපාදානින් භාවිතා වෙච්චි ගති කර්ම භවය හේතු නිසා සිහියට නැගෙනවා. ඒ දේවල් නැති වුණාට
ඇතිව නැති වෙනවා කියලා නොදකනි අතේරුණි. ඒ නිසා උපාදාන භවයක් වුණා. තම මනස මනසේ කෘත්‍ය මුල්කොට සිහියට නැගීමක් වෙනවා. ඒ හේතු සිහියට නැගෙන. එතකොට කියනවා ධම්ම කියලා. සිතුවිලි. මනෝ විඥාණයෙන් දැනගන්නවා. ඒ වෙලාවටත් බලන්න සිහිනෙන් හරකෙක් අනින්න පෑන්නොත් හරකෙකුත් ඉන්නවා මමත් ඉන්නවා විඥාණී දැනගැනිල්ලට කොච්චර බයක් වෙනවද? ප්‍රියමනාපේ යාළු මිත්‍රයෝ හමු වෙනවා. ආහාරයක් ගත්තොත් රසත් දැනෙනවා බඩත් පිරෙනවා. බලන්න මනෝමය ස්වභාවයකට මේකපත් වෙන හැටි. රූපමය ස්වභාවයේ ශක්තිය උදව් කරගෙන උෂ්ම පිට වෙන උෂ්ම ඇතුල් වෙනවා. එහෙමනම් අපිට මේ මනෝ විඥානීය මම සහ මට හමු වෙන දෙයි කියලා කෙනෙක් වශයෙන් පිළිගන්නවිලා තණ්හා උපාදානින් කටයුතු කරනවා නම් කර්ම රැස් වෙනවා කියන එකට සැක නැහැ. ඒ නිසා ජීවිත අවසානයේ මේ කය සීතල වීගෙන යනකොට වස්තු රූපේ ළඟ යන්තම්වත් ශක්තිය තියෙනවා නම් මේ ආස්වාස වාතයේ ලේ ධාතු දෙක සංයෝගන ශක්තිය යන්තම්වත් තියෙනවා නම් රස්නේ අවසානයේ කර්ම විපාක දෙන්න තියෙන ආකාරයට කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්ත ආකාරයට චුතිසිතක් ඇති වෙනවා කියන එකට සැක නැහැ. එහි රැවටීමකටපත් වෙනවා කියන එක සැක නැහැ. මමයි මට හමු වෙන කාරණේයි කියලා. ඒකට සංස්කාරණයේ තව ගති එකතු වෙනවා කියන එකට සැක නැහැ. ඒක තේරුම් ගත්තේ මේ වර්තමාන මොහොතේ ඉඳලා. හොඳයි අවසාන සත්‍යයත් හිතුණා කියන්නේ. එතකොට සිතුවිලි හිත නිරුද්ධ වුණා. නමුත් චිත්ත නියාමයේ තම උපාදාන භවය. කර්ම භවයේ වී ඒ නිසා කර්ම භවයේ නිසා උප්පත්ති භවයක් වෙනවා. අන්න අර මම මුලින් මතක් කළා දෙමව්පියෝ ප්‍රත්‍ය වීමම නෙමෙයි පුරාණ කර්මයක් වෙතෙන්ට ප්‍රත්‍ය වෙනවා මේ ගමනට මේ උපතට කියලා. මෙන්න මේ විදිහයි නැවතත් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයකට අපි ආයෙ බඳුන් වෙන්නේ. ඒ නිසා රූප ධර්මයේ ස්වභාවය අපි අවබෝධ කරගන්නවා වගේම රූපාකාරයක් මේ සිතුවිලි හිතට නැගෙන්නේ කියලා අපි අවබෝධ කළොත් රූපේ යතහ භූතයි රූපේ අනාත්මයි කෙනෙක් නොවේයි අනාත්ම වූ රූපේ ප්‍රත්‍ය කරගෙන පහළ වෙන්න සිතුවිලි හා සිතුවිලි දැනගන්නා විඥානියත් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා අනාත්මයි. මොකද අනාත්ම වූ හේතු නිසා ආත්ම වූ දෘෂ්ටියක් ඇති වෙන්න බෑ. අනාත්ම බව නොදක්නාකම නිසයි මේ ආත්ම දෘෂ්ටිය. ඒ නිසා රූප නාම සබ්බේ ධම්මානත්තා. අපි මේ බණ අහගෙන අහගෙන යන ස්වභාවය මම මුලින් මතක් කළා කුසල් සිත එකඟතාවයෙන් හොඳ සමාධියෙන් අපිට ධර්ම තෝරා ගන්න ලැබුණොත් ධර්මයට යොමු වෙන්න ලැබුණොත් මේ ක්ෂණේ අපට අල්ලන්න පුළුවන් අනාත්මයි කියන තැන. විස්තර නැහැ එතෙන්ද. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක් වෙනවා එතන. මාර්ගාංග 8ම එක ශ්‍රණයයි. එක සිතේ තියෙන චෛසික 8ක් වය. ඊළඟට ඵලය සාත් වෙනවා. ඉඳා සක්කාය දිට්ඨිය කැඩෙනවා. ඒ ගැන සැකයක් නැහැ. උර්ථ සමාදානෙන් විමුක්තියක් ලැබෙනවා කියලා වැරදි උර්ථ සමාදාන අල්ලගෙන යන්න නැහැ. ඒකට අපි කියනවා මාර්ගයට අනතුරු ඵලයේ සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියලා. සෝතාපට්ටි ඵලයේ සාත් වෙනවා කියලා. එතනත් එක්තරා මට්ටමකට මාර්යාට දකින්න බෑ. මොකද හතර අපාගත වීමක් නැති ඉඳා. නමුත් සම්පූර්ණ නැහැ. තවත් වැඩෙන්න තියෙනවා. එදිනෙදා ජීවිතයේ තුල කවන පොන නාවන ආරවන රූප බලන ශබ්දහන ගන්ධ ලබන රස ලබන ස්පර්ශ ලබන කතා කරන කතා නොකරන මේ හැම දෙයක්ම මේ වායෝ ධාතුවේ ශක්තියට හේතුඵල ධර්මයට අනුව චේතනාවකත වෙලා ක්‍රියාව වෙලා නිරුද්ධ වෙනවා. එකක්වත් තියෙන්නේ නැහැ. බලන්න උදේ ඉඳන් තිබුණු ක්‍රියා දැන් තියෙනවද කියලා. හෙට ඒවා ඉපදිලා නැහැ. දැන් මේ මොහොත මුලින් තිබුණෙත් නැහැ පස්සෙත් නැහැ. ආන් ඒ සිහි වෙන්න වෙන්න කාමරාග ව්‍යාපාදෝ තුනී වෙවි තුනී වෙනවා.
සකදාගාමි වෙනවා. කාමරාග ව්‍යාපාදයන් ඉක්මවා යනකොට ක්‍රියාසිත් බවට කාමලෝකයනකොට අනාගාමි වෙනවා. ඊටත් එහාට පරම්භාගිය සංයෝජන කාමලෝකයට අයිති සංයෝජන බැමි පැ අතහැරුණට උද්ධම්භාගිය සංයෝජන බැමි. ඉහළ කොටසට අයත් බැමි. රූපරාග අරූපරාග මාන උද්දච්ච විද්‍යා මේ පංච ඉන්ද්‍රියන් විරහිතව යොමු නොවි භාවනාවකින්ම හදන්න තියෙන තැනක් සමාධිසිතකින්ම වෙන විදර්ශනාවක් මනෝ මූලයෙන්ම මේ විදියට සියලු කෙලෙස් නැතලා රහත් ඵලයට පත් වෙනවා. පරිනිර්වාණය සැනසෙනවා. මායයට දකින්න ලැබෙන්නේ නැති තැන. ඉතින් අපි ආරම්භයක් කරන්න ඕනේ. අපි කාටත් ආරම්භ කෙරිය හැකි. ගමනක් යන්න අපි ආරම්භ කරන්නේ පාට ගමන යන්න කියන්නේ නැණි. පියවරෙන් පියවර ළඟා වෙනවා. සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අපි ළඟා වෙනවා. වඩන්න ඕනේ, බලන්න ඕනේ, භාවිතා කරන්න ඕනේ. සර්වත්ථඥානයකින් දේශනා කරපු ධර්මයේ මොකක්ද කියලා හොයන්න ඕනේ. මේ පුජ්‍යල ස්වභාවය ඉක්මවා යන ධර්මයක්. මහලු වීම, ලෙඩවීම, මරණය කෙනෙකුගේ නොවේ කියලා අවබෝධ කරන ධර්මයක්. එහෙමනම් ඒ දේ වෙයි. ඒකට බැසගත්තෙක් නෑ, කෙනෙක් නෑ. ඒ තරමට හේතුඵල නිරෝධයක් මේ වෙන්නේ. ඒ බව අවබෝධයක් නොතිබිච්ච එකයි මේ ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය නිමාවක් වෙනවා. ඉතින් මේ පින්වතුන්ට අද වැනි හෙට වැනි උතුම් පොහොය දිනයක් ඉදිරියට තියාගෙන අද ඊතාත්ම තුනුරුවන් විසේ ගෞරව දක්වමින් ධර්මයේ ශ්‍රවණය කළා. චිත්ත ඒකාග්‍රතාවයකින් ඇසුපු බණ මේ පින්වතුන්ට දහම් අවබෝධයේ පිණිස හේතුවක් වෙයි. අද මේ පුණ්‍ය කර්මයට දායකත්වයක් දරලා තියෙන්නේ පත්මිනී කණ්ඩම්බේ මහත්මියගේ පරලොව සැපත් තම ආදරණීය පියාවන මොරියස් කණ්ඩම්බේ පියාණන්ට සහ පරලොව සැපත් මෑණියන් වන කේල් ගුණවති මවට පින් අනුමෝදන් කිරීමටයි. අපි ඒ පත්මිනී කණ්ඩම්බේ මහත්මිය බලාපොරොත්තු වන්නා වූ ආකාරයටම අපි විසින් රැස් කරගත්තා වූ මේ පුණ්‍ය ශක්තියේ මෑණියන්ගේ භවගාමී ජීවිතයට අයිති වේවා, අනුමෝදන් වේවා. එතුමියට ඒ පින් අනුමෝදන් වීමෙන් සැපවත් භාවයකට පත් වෙමින් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා උතුම් නිවනින් සැනසීමට හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. එමෙන්ම මොනිකා මහත්මියගේ අද දින පරලොව සැපත් තම සොහොයුරා වන මාදව විතගේ ප්‍රේමසිරි සොහොයුරාට පින් අනුමෝදන් කරනවා. මං හිතන්නේ අද දින තමයි, අද වැනි දිනක තමයි පරලොව සැපත් වෙලා තියෙන්නේ. අපි මේ සිද්ධ කරගන්නා වූ පින් පෙත් ඒ ප්‍රේමසිරි මහත්මයාගේ භවගාමී ජීවිතයට අයිති වේවා, අනුමෝදන් වේවා, කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් උතුම් නිවන් සුව ලබත්වා කියලා අපි අදිෂ්ඨාන කරමු. මහේස් මහත්මයාගේ පරලොව සැපත් තම ආදරණීය සීයා වන ආර්.එම්. උක්කුබණ්ඩා අප්පුහාමි මහතා පරලොව සැපත් වී අද දිනට මසක් සපිරෙන බැවින් එතුමාටත් අපි පින් අනුමෝදන් කරනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන ප්‍රඥාව දියුණු වී උතුම් නිවනින් සැනසීමටම හේතු ආසනා වේවා. ධර්මයේ ශ්‍රවණය කළද්දා වූ මේ පින්වතුන්ටත් තමන්ගේ ඥාති මේ පින්වතුන්ගේ ඥාති වර්ගයාටත් මේ පින්පෙත් අයිති වේවා, අනුමෝදන් වේවා, සුඛී සුවපත් භාවයට පත් වේවා, උතුම් නිවනින් සැනසීමට හේතු ආසනා වේවා. අද මේ රටට වැඩම කරපු අපේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේලා දෙනමගේ ඒ දෙමව්පියන්ට හදලා වඩලා සමාජයට ඉදිරිපත් කරපු දෙමව්පියන්ටත් දීර්ඝායුෂ ලැබේවා, මේ පින්පෙත් අයිති වේවා, අනුමෝදන් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. ඒ වගේම අවසාන වශයෙන් ඕමාන් රාජ්‍යයේ රට පාලනය කරන සුල්තාන් කාබුස් රජතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරකොට සියලු දෙනාම ආශිර්වාද කරමු. එතුමාට නිදුක් නිරෝගී භාවයෙන් රට පාලනය කර ගැනීමට හැකියාව, ශක්තිය තව තවත් ලැබේවා කියලා. ඒ වගේම ඕමාන් ශ්‍රී ලංකා දිසාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ ස්ථානයේ බහාරව කටයුතු කරන ඒ නිලධාරි මණ්ඩලයට, කාර්ය මණ්ඩලයට, සාමාජිකා පින්වතුන්ටත් මේ පින්පෙත් අයිති වේවා, අනුමෝදන් වේවා. එකම පිරිසක් වශයෙන් අපි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දරු පිරිසක්
අන්‍යෝන්‍ය සම්බන්ධතාවින් යුක්තව අපේ ආධ්‍යාත්මික දියුණුව අපේ වැඩි දියුණු කරගෙන මේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ නැත්තා වූ උතුම් නිවනින් සැනසීමට අපි සියලු දෙනාටම හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්ඛන්තු අං සදා. ධර්ම ශ්‍රවණානි සංසේම් ප්‍රඥාව දිනුවී නිවනින් සැනසීම වේවා. තෙරුවන් සරණයි.